Hello guys. මෙදා පාර අපි family trip එකක් යනවා. ඉතින් අපි හතර දිනක් යනවා මේ trip එක. තාත්තා අයියා අපි දෙන්න තමයි යන්නේ මේ trip එක. ඉතින් මාර යන්නේ තල්පිට තමයි. ඔව් තල්පිට යන්නේ. මොකද මේ දෙන්න තල්පේ ගිහිලා නැහැ කියලා කිව්වා. අපි කලිනුත් vlog එකක් ගෙනාවා ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි දැන් highway එකෙන් ඇතුළුුනේ. දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් පැය එකහමාරක දෙකක වගේ ගමනක් තමයි තියෙන්නේ. හතර දිනාම යන නිසා හොඳ ආතල් ටිකක් බලා ගන්න පුළුවන් ගියාම. අපි යන ගමන් බඩගින්නක් ඇවිල්ලා අපි නැවැත්තුවා වැලිපැන්නේ. වැලිපැන්නේ නැවැත්තුවා කන්න. මෙතන ටිකක් සෙනග වැඩි. මොකද අපි සතියන්තේ යන නිසා සෙනග ටිකක් වැඩි. වාහනේ නවත්තන්න තැනක් හොයනවා. එහෙනම් ඉතින් අපි යන් ඇතුළට ගින් බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. දැන් කාලේ ඉවරයි. අපි ආයෙත් අපේ ගමන පටන් ගන්නවා තල්පෙට. මං කන්න ගත්තේ නෑ මුකුත්. ඕනේ නෑ. ඉතින් අපි දැන් තමයි ආවේ ගාල්ලට. අපි ඉන්න තැන ටිකක් හොයාගන්න තමාරු වුණා. අපි පාර හිටපු දෙතුන් දෙනෙක්ගෙන් අහලා තමයි අපි ඉන්න තැන හරියටම හොයාගත්තේ. අපි ඉන්න තැනට කෝල් කරාට ඒගොල්ලෝ ෆෝන් ආන්සර් කරෙත් නැහැ. සුජී විලා කියලා දෙනවා. ඉතින් අපිට ටිකක් හොයාගන්න අමාරු වුණා. කොහොම හරි අපි ඉන්න තැනට ආවා. මෙතනම තමයි මේ පැත්තක පෙන්වන්නේ. මේ තමයි අපි ආව විලා එක. මේ පොඩි හෝල් එකක් තියෙනවා. සෙටි එක තියෙනවා. කන තැනක් තියෙනවා. මේ ටීවී එක නම් වැඩ නැහැ. මෙයා ට්‍රයි කරනවා ටීවී එක වැඩ නැහැ. ෆ්‍රිජ් එක තියෙනවා. ෆ්‍රිජ් එකත් වැඩ නැහැ. මේක රූම් එකක්. රූම් එකක්. මේක ෆෑන් තමයි. ඒසි නැහැ. මේක රූම් එකක්. මේ බාත්රූම් එක. මේ බාත්රූම් එක ඉන්න ලයිට් එක දුන්නු. මේ බාත්රූම් එක අවුලක් නැහැ.
මේක තව රූම් එකක් මේකත් ෆෑන් තමයි එසි නැහැ මේක තමයි විලායකට තියෙන view එක තල්පි බීච් එක චමුණලා තමයි මේ විලායක තියෙන්නේ විලායක නම් ලොකු දෙයක් පෙන්නන්න නැහැ මොකද අපි ආවේ බජට් ප්ලේස් එකක් හින්දා හලෝ චූඩි වෙනික උන්නේ රපසි එනේ නම් මොකද වගේ ஜீனு அப்போ செனகி இன்னோனே மே பாரத் அப்பி ஆவா சால்பிட்ட சால்பி அப்பி நாலா ஹெட் ஆஃப் தேம் அப்பி டாத் வேணும் அப்பி டர்டில் பீச் பலந்த பீச் எக்க நாங்க எத்தரம லஸ்னாய் நீங்க ஹவஸ் எல்லாம் பீச் எக்க பெஹலா மெத்தனிங் காலா අද දවසේ මෙතන ගත කරලා එහෙනම් ඉතින් අපි බලමු ගාල් බ්ලොග් එක කොහොම වෙයිද කියලා මෙතන ඒසී එකකුත් නැහැ මොකද දවල්ට රස්නේ වැඩි වෙන්න අපිට මේ ඇතුලේ තියෙන රස්නේත් වැඩි ඒ නිසා මේ අපි වෙන තැනකට යන තීරණය කරා ඉතින් මේ අපි වැරද්ද අපි මෙතන හොයලා හරියට හොයලා බලලා ආවේ නැහැ ඒ නිසා අපි වෙන තැනකට යනවා අපි ඒකත් ඔයගලන්ට පෙන්නන්නම් ගිහිල්ලා ඔන්නකින් අපි ඉන්න තැනේ පොඩි වෙනසක් වුණා අපි උදේ හිටපු තැනින් චෙක් අවුට් වෙලා අපි වෙන තැනකට ආවා ඉතින් වෙන තැනකට ආව හේතුව මොකක්ද කියලා මම හිටු උදේට ඔයගොල්ලෝ කියන්න අපි දැන් ආව තැන ඔයගොල්ලෝ පෙන්නන්නම්
දැන් ආව තැන එතන පොඩි ටේබල් එකක් තියෙනවා. මේ තියෙන්නේ බෙඩ් එක. මේ තියෙන්නේ ඩ්‍රෙසින් ටේබල් එක. ෆෑන් තියෙනවා. AC තියෙනවා. TV එකක් තියෙනවා. වොෂ්රූම් එක ඉන්න පෙන්නන්න. වොෂ්රූම් එක තියෙන්නේ මේ වගේ. හොට් වෝටර් තියෙනවා. ඉතින් මේ වගේ තමයි තියෙන වොෂ්රූම් එක. Good morning. අද අපි උදේම ආවා තල්පෙට. දැන් වෙලාව උදේ 7යි. ඔව් හරි. ඉතින් තල්පෙට ආවා. මෙතන ටිකක් මොකද සෙනග වැඩි. අපි ඩ්‍රෝන් එක දාන්න හදුවා. ඩ්‍රෝන් එක දාන්නත් මේ කට්ටිය ගොඩක් ඉන්න නිසා අපි තල්පෙට එන්න කලින් ටර්ටල් බීච් එකට ගියා. කට්ටිය සෙනගත් වැඩ නිසා නාන්න විදිහකුත් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති අපි කලනොත් මෙතනටම ඇවිල්ලා බ්ලොග් එකක් කරා. ඉතින් අද අපි අපේ ෆැමිලි ට්‍රිප් එකක් ආපු නිසා අපි ආයෙත් මෙතනටම ආවා. ඒගොල්ලන්ට මෙතනට එන්න ඕනේ කියපු නිසා. ඉතින් ඔව් ඒගොල්ලෝ කලින් ඇවිල්ලා නැහැ නේ. ඒගොල්ලෝ කලින් ඇවිල්ලා නැහැ මෙතනට. මේ නිසා අපි ඒගොල්ලොත් එක්ක මෙතනට ආවා. ඉතින් අපි දැන් ආයෙත් ඉන්න තැනට යනවා. මේ බ්ලොග් එකේ ලොකු වෙනසක් කරන්න තේරෙන්නේ නැති මොකද කලින් බ්ලොග්ස් වගේ ලොකු සිනමැටික් ෂොට්ස් මොකුත් නැහැ. ඉතින් අපි අර ට්‍රිප් එකක් වගේ ආපු නිසා ඔගොල්ලොත් එක්ක අපි ආපු ට්‍රිප් එක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඒ නිසා තමයි මෙදා පාර බ්ලොග් එකක් ගේන්න හැදුවේ. අපි කොළඹින්නම් අපි ආවේ වෙන හොටෙල් එකකට. ඔව් වෙන තැනකට ආවේ. ඉතින් ඒතර ඒ තැන ඇත්තටම අපිට يعني ෆොටෝස් වල තිබ්බා වගේ නෙමෙයි. ඔගොල්ලොන්ට කියන්න තියෙන තැනකට යන්න කලින් අනිවාර්යෙන් මේ චෙක් කරන්න බලන්න යන්න. මොකද අපි කරපු වැරද්ද තමයි අපි එන්න කලින් ඒතර චෙක් කරේ නැහැ. ඉතින් චෙක් කරලා සෝප් දෙක දෙනවද නැත්නම් ඔයගොල්ලෝ ගේන්න ඕනිද ටවල්ස් ගේන්න ඕනිද හැමදේම චෙක් කරලා බලලා යන්න. බජට් තැනක් වුණත් ඒ ෆැසිලිටීස් තියෙනවා. ඔව් එනිසා අපි වෙන දැනකට මූව් වුණා. මොකද සන්රේනි සන්රේ කියලා දැනකට මූව් වුණා. ඉතින් එතනත් බජට් තැනක්. එතන 5500යි. එනිසා මේ ඔයගොල්ලෝ යනකොට යන්න කලින් අනිවාර්යෙන් ඒ වගේ මේ චෙක් කරලා බලලා යන්න. ඉතින් ඒකට ඔයගොල්ලන්ටත් පහසුයි. ඒගොල්ලන්ටත් පහසුයි. ප්‍රශ්නයි තියෙන්නේ. ඒක නම තමයි සුජීවිලා. ඉතින් අපි ගර්බ අපේ වැරද්ද තමයි අපි චෙක් කරලා ගියනේ. ගෝගලට අපි කියන්නේ ඔයගොල්ලෝ යන්න කලින් අනිවාර්යෙන් චෙක් කරලා බලලා යන්න. එන ඉතින් අපි දැන් මෙතන යනවා. පණගාඩුවේ නාන්න හම්බුන්නේ. එන අපි දැන් දවල්ට අපේ අර තාත්තගේ තැනකට තාත්තා දන්න යාළුවගේ තැනකට යනවා. ගිහිල්ලා එතනත් මොකද වෙන්නේ කියලා අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙපේ දාගන්න කියලා මෙතනද පලයල් දානවනේ. වම් පැත්තට හරවන්න. මේ එහෙම ගියාම ගාලු පාට වැටෙන්නේ. හරිද? දකුණු පැත්තට ගියෝ ගාල්ල පැත්තට. වම් පැත්තට හරවන්න.